ජෙසු පිහිටයි මාදරණී අම්ම තාත්්‍ය දුවේ පුතේ සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. අවිශ්වාස කරනවා ඔබේ දෛනික වැඩ රාජකාරී කරගෙන යන ගමන් අද දවසේත් අපි විමසා බලමු දෙවනවසගේ වචනය තුළින් අපේ ජීවිතය කොහොමද වෙනස් කරගන්නේ කියලා. අද දවස සාමාන්‍ය සමයේ 33 වන සතියේ පදාදා දවසයි. සුභාරංචි හරහා අපිට මතක් කර දෙන්නේ තලෙන්තු පිළිබඳ උපමාවයි. අපි වචනය අයිති කරගනිමු. පළමු වැන්නා ඔහු ඉදිරියට අවුත්, ස්වාමිනි ඔබ එක රන්කාසියක් රන්කාසි දහසක් උපදවා ගතිමි කීය. ඔහු කතාකොට, ඉතා හොඳය, යහපත් වූ දාසය, ඔබ ඉතා සුළු දෙයක් ගැන විශ්වාසී වූ බැවින් නගර දහසක් කෙරෙහි අධිපති වන්නැයි ඔහුට කීය. ජීවිතයේ ඔබේ සියලුම කරුණු කාරණා ඇතුළේ දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා ඔබ මම වෙහෙස මහන්සි වෙනවද? ප්‍රේමවන්ත දරුවනි, අපි විශ්වාස කරන්නට ඕනේ ජීවිතේ මොන හරි ලස්සන දෙයක් අපිට තියෙනවා නම්, මොන හරි යහපත් දෙයක් අපිට තියෙනවා නම්, හැකියාවක් වෙන්නට පුළුවන්, තලෙන්තුවක් වෙන්න පුළුවන්, දක්ෂතාවයක් වෙන්න පුළුවන්, එක එක්කෙනාට වෙනස් වූ අත්දැකීම් ඇතුළේ අපි ජීවත් වෙනවා. හැබැයි මේ සියල්ලක්ම දෙවියන් වහන්සේගේ මහිමේ සඳහා, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩනගන්නට අපි කොච්චර අපි ලැබූ දෙයින් වෙහෙස මහන්සි වෙනවද? මේ තලෙන්තු පිළිබඳ උපමාවේ මේ වචනේ හරි ලස්සනයි. ඔබට මට ආරාධනා කරනවා, සමහර වෙලාවල ජීවිතේ ලොකු දේවල් දෙවියන් වහන්සේ දීලා නැතුව ඇති. හැබැයි දීලා තියෙන පොඩි දේ උන්වහන්සේට ප්‍රමාණවත් නම්, ඒ දේෙන් උන්වහන්සේ බලාපොරොත්තු වන දේ ඔබ මම ඉටු කරනවා නම්, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ තුළ ඔබවට ඔබත් එක්ක ජීවමාන වෙන්න පටන් ගන්නවා. ලස්සනට කියනවා All glory to God. සියල්ල දෙවියන් වහන්සේගේ මහිමය සඳහා. හැම ශුද්ධවන්තයෙක්ම වෙහෙස මහන්සි වුණේ මේ අධ්‍යාත්මික කාරණාව ඉටු කරන්න. ජීවිතයේ දෙවියන් වහන්සේගෙන් ලැබූ පොඩි දේ ඇතුළේ හැමතිස්සෙම හිතුවේ පැතුවේ ක්‍රියා කළේ උන්වහන්සේව මහිමයටපත් කරන්න. උන්වහන්සේවට ඒ ප්‍රශංසාව, ගෞරවය, මහිමය හිමි කර දෙන්නට. මං හිතනවා අපි අපේ සිතුවිල්ලෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් මේ වචනේ අයිති කරගෙන අද දවසේ අපේ සියලුම වැඩ රාජකාරිය ඇතුළේ අපි වෙහෙස මහන්සි වෙමු. පියාණන් වහන්සේව, පුත්‍රයන් වහන්සේව, ශුද්ධාත්මයන් වහන්සේව මහිමයට, ප්‍රශංසාවට, ගෞරවයට පත් කරන්නට. ඇත්තටම ඔබ කරන කියන දේ තුළින් දෙවියන් වහන්සේව මහිමයට පත් කරන දේව දරුවෙක්ද? උන්වහන්සේගේම කරුණාව අද දවස පුරාවටම ඔබට ලැබේවා. ජෙසු පිහිටයි.